දෙරුවන් සරණයි කාරුණික පින්වත්න ඔබේ ජීවිතයට අදත්මම පුංචි කතාවක්කයා දෙන්නට යන්නේ එක්තරා කාලයක වනයක කැලයක හිටිය බොහෝම වයසක සිංහේ මේ සිං්ඥා ටිකක් කම් මැලි ඉති හරියට සතෙක්ක එෙම දඩයන් කරගන්නෙත් නැැ මේ වෙලාවේ දවසාක මේ ලගිගිය කපට නරියක මේ සිංහාව දැක්කා දකළ නරිය කල්පනා කරනවා මට ඉතින් සත්තු මරණ්ඩ බෑනේ හැබැයි මේ සිං්ඥාව භාවිතා කරලා මට පුළුවන් සත්තු මරාගන් ඒම නොත් එම මටත් හොඳට හැම දෑම අලුත් මස්කණ්ඩ පුළුවන් කියලා මේ සිං්හාළඟට මේ කපටි නරිය ලංගුණ එහම ලංවෙලා කියඩ පටන්ගත්තා රජතුමනි ඔබ තුමා දැන් වයසයි එහ මේ තැන්තැන් වල ගහිල්ල දඩයන් කරන්න දවශ්‍යන මට පුළුවන් හැමදෑම අලුතෙන් සත්තු ඔබතුමා ළඟට ගේන්ඩ ඔබතුමාට තිනෙ ළඟට එන සතාව මරලා ඒ කොටසා මටත් දෙන එක ඉ මේ කම්වැැලි සිංහා කල්පනා කරලා කරා ළඟට ගෙනල්ල දෙනුවල ඕක මරාගන්න ක ච්චර දෙයක් කියලා නරරි අත්තෙ එකඟතාවේකටාව එහෙනම් ඒ විදියට වැඩේ කරමු කියලා දැඟ ඔන්න නරයා තැන්තැංගොල යනවා සත්තු හොයාගෙන. මෙහෙම අනකොට බූරුවෙක් කිටිය. නරිය කල්පනා කර මේ ඉන්න හොඳ දඩයමක් කියලා බූරවා ලඟට ගියා. අනේ බූරුවෙක් වට මේ බූරු දෙනා. ඉතිං මේ වෙලාවේ නරයා මේ බූරු දෙනළඟට ගිහිල්ල කියනවා යාළුවේ මොකද නිකන් දුකෙන් වගේ. එතකොට අර. දෙන කියනවා අනේ මට හරි ස්වාමියෙක් නැහැනේ. මම මේ මෙච්චර කාලයක් මේ ගෙදර වැඩකර කර හිටිය. මමත් තිරිසනාවනාටතින් මමත් තාසයි පවුලක් කර ගණ්ඩ තියෙනවාන. මේම කිව්වාහම නරිය කියනවා ඕක සුළු දෙයක්. මම දන්න හොඳ බූරුවෙක් ඉන්නවා. මට පුළුවන් එයාව ජෝඩු කරන්න.ඒනිසා, දවසක් අපි ගිහිල්ලා බලමු කියලා මෙම කිව්වා හාම අනේ මේ බූරු දෙනට මේ බූරාව බලනකං ඉවසිල්ලක් නැෑැ තින් මොකද කිව ආය දවස්සෝන නෑ අපි දැම්මයම් මේම කියලා රවා මොකද කරේ නර අත් එක්ක බුරු දෙන ගියා නරිියත්තෙක්ක කැලේට අ බූරුවා හොයාගෙන මේ බුරු දෙනට මනමාලෙක් කොයන මේම ගිහාම දැන් ඔන්න ගහාාවට සිං්යාා ඉන්න තනට ලංවෙනකොට නරිය කිව්වා ඔෙන හොහමඉඩ මම ගිහිල්ල ඉස්සල්ලා මේ බූරවා ඉන්නවාද හරියට කොහොමද ලෑස්තු වෙලා ඉන්වාද කියලා කතා කරලා ස්සෙල්ලාම ලෑස්ති කරලා එන්නම් කියලා. මේ බූරු දෙන මග නවත්තලලා සිං්ඥා ළංගට ගිහිල්ල කිව්වා. ඔන්න මම දැන් ගේනවා අලු දඩයම. එනිසා ගුහාාව ඇතුවට වෙලා ඉඳලා. ළඟට හා හාම පැනලා මේ සතාව මරාගන්න එක තමයි තියෙන්නේ. තින් සිංහත් මේක ට එකතු වෙලා දැන් ඔන්න ගහා වැතුලට වෙලා හැගිලා ඉන්නෝ. තිවසේ නරියක් ගිහිලා අර බූරු දෙනට කිව්වා ඒනම් ඔයා දැන් යන්ඩ ගුහා වැතුළට බූරවා ඉන්වා ගුහා ඇතුලි මේම කි වවාහා මනේ මේ බූරු දෙන හිමීට ගුහා ඇතුලට ගියා ටිකක් කන්දකාරයි ඉතිං මනමාලෙ බලන්න තියෙන ආසා වන ඉතින් මේ අන්දකාරය ඕවට ප්‍රශ්නයක් නෑනේ ඉතින් අනේ හිමීට ඇතුල්ට යනකොට එක පාරට අර සිංයා පැන්න මේ බුරු දෙනගේ ඇඟට. පයි නොකොටම බුරු දෙන කලබලවුනා දැනගත්තා මේ වෙන සතෙක් මොකෙක් හරි කියලා එක පාරට හැරිල අපපහු දීවා. අනේ ඉතිං දඩේම වැරදුනා. තකොට මේ නරයා ඉක්මට සිං්හාලළඟට ඇල්ලක්වා මොකද වුණේ දාසේ සිංඥාක වවා අනේ මන් දන්න ඇදි මට එතර හියකුත් නෑනෙ ම පැෙන්න්නා නමුත් මට හරියට අල්ලගණඩ බැරව වුණා. හරියාරිය එහ ඔහොමින්ඩක ම ආපහ එක්කං එන්නම් කියලා. නරයා ගියා ආපහු. ටබස්සේ ආප හුරුද දෙැල්ළට ටිලක්වා මොද වුණේ මොද කලබල ඇදවේ ඉටපසේ බුරු දෙන කියනවා අයියෝ මම දන්නෑ මහා කළුවරේ කෞදෙනෙ මගේඟට කඩාගෙන පැන්න ම බයවුණනා දව්වා කියලා කිව්වා. ඊට පස්සේ මේ නරිය කියනවා. එහෙම බයවෙන් දෙපා. ඔහොම තමා ඉස්සෙල්ලාම හම්බෙන කොට මේ දකින්ඩ තියෙන ආසාාවනි ඒ ආසාාවට වින්ඩති එක පාරටම ඇඟට පැන්නේි කියලා. දැන් ආපහු කෝහමාරි න මේ බූරු දෙනව ආපහු ලැස්තිකරගත්තා මේ ගුහ ඇතුල්ට එකක්ගෙන යන්ඩ. දැන් ඔන්න ආපහු කෝහොමරරි එකක්ගෙන ගියා අනේ. පාරමොකද කරේ එක පාරට සිංහ මේ බුරු දෙන ගැංගට පැනලා බුරු දෙනව මැරුවා එ මේ සිංහන්ගේ ගතියත් තියවා මේ මොලේ කණයක සතෙක් මරපුහම මේ සතාගේ මොලේ කෑන සිංහෙකුගේ පුරුද්දම්මොකද මොලේ මේ තියෙන ලේට සිංහා මේ බොහොම ආසයි ඉන්ද මේ සතාව මරලා සිංහා කල්පනා කරවා කාලෙකට පස්සන්නේ හොඳ දඩේක් කම්බුණේ ඒනිසා මම නාලා එහෙම එඩෝන කියලා නරි අටික වවා එනං යාලුවයේ මෙතැන්ටෙලා ඔහම ඉඩ. මම ගල්ල නාලා එහෙම එන්නම් කියලා. ඒම ගිල්ලා සිංඥ හොඳට නාලා එහෙම එඩ ගිය වෙලාවේ නරිය කල්පනා කරනවා. අපිඉතිං නරිනේ අපිට කොහෙද සතෙක් මරපු හම මොලයක් එහෙම අපට කණඩහම්බෙන්න්නේ න. අපට ඉතින් එහෙම කලාතුරකින් තමා ඔය නිකං අතෑරපු මස්කෑල්ලක්න අපට ේලිච්ච මස්කැල්ලක්නේ කණඩහම්බෙන්නේ අද තමයි හොඳම අවස්ථාව ජීවිතේ මෙන්න මේ අලුතෙන් මරපු සතක්ගේ මොලයක් කණ්ඩ මට අවස්ථාව තියෙනවානේ දැන් කියලා නරි අමොකද කරේ අර මරපු බූරු දෙනගේ මොලේකෑවා. දැන් කාල පැත්තකරවෙලා ඉන්න. දැන් ඔන්න සිංහයා නාලා එෙම ඇවිල්ලා දැන් හොඳට ලෑත්වෙෙලා ක්ඩ ලෑඇත්වෙලා ස්සල්ලාම බැලුවූ අතදාලා මොලේ අනේ බලනොකොට මොලේ නෑ ඒ වෙලා සිං්ඥා කියනවා කොහොමද මේ මොලේ නැති වෙන්නේ කොහොමද මදැ මේ බොහොම ආසාාවෙන් හිටිය මොලේ කණ්ඩ. මොකද මේ මොලේ ටෝනේ කියෙළ හුවා ඒ වෙලාවෙද දැ සිංහ නරිය අත්ත එක්ක බෝහම තරාගෙඉල්ලා කෑ ගහල කියනඔ කෑවද මේ මොලේ කෑවද කියලා නරියව අල්ල ගත්ත බෙල්ලේ නරියයායිට පස් සිතින් කියනවා අනේ ස්වාමීනී ඔය බුරු දෙනට මොලයක් නැහැ මොලයක් තිබුණ නං අපහු දෙවනි වතාවත් මේ විදිහයට එන්නේ නෑන එනිසා මොලේ නැති සතෙකුගේ අය මොලෝ මොලේ හය ඔයා කණ්ඩ දෙයක් නෑන උබතුමාට තේරෙනවානි මොලයක් තිබුණ නම් මේ දෙවනි ගමනක් කන්නේෙ නෑනනි කියලා සිංහයා පැන බූරුව නරයා සි එතනින් සිංහාගෙන් පැනලා ගැලවිලා ගිය ඉතිින් පින්මත්නි අපේ ජීවිතරවලත් ඔන්නඔය වගේ තමා සමහර වෙලාවට සිං්හෝ වගේ ඉන්න අයළඟ වටේ ඉන්න නරී මොලේ කාලා ඒ සිංහෙන්ට නිකං හිතුරු ටික දෙනවා. ඒවගේම තමයි සමහරවෙලාට අනුන්ගේ කීම් මොලට එකේක සම්බන්ධතාවලට මැදිහත් වෙලා සමහරවෙලාට ජීවිතේම අනතුරේ දාගන්නවා. ඒනිසා අපි කල්පනා කරන්න්න ඕනේ ජීවිතයේද තමතමන්ගේ මනසිං තේරුම් අරගන එදිනෙදා වැඩ කටයුතු කරන්න. මේ පුංචි කතාව ඔබේ ජීවිතයට යම් කිසි ආදර්ශය උදව්වක් උපකාරයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනු හැම දෙනාට සම්මා සම්බුදු සරණ